Hai, bun la mai. අද දින ජාති රූපාණිය ජාතික පාසල මගින් මෙහි ලබන අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ තවත් එක් වැදගත් අධ්‍යයනයක් අපි සිදු කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී මෙවර උසස් පෙළ විභාගයේ වෙනුවෙන්ම නිර්මාණය කළ ලද අපි විශ්වාස කරන විභාගයට ඒකින කොටස් කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා දන්නවා ව්‍යුහත රචනා ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ප්‍රශ්නය සෑම අවුරුද්දකම ලැබෙන්නේ විද්‍යුතය නැමැති පාඩම් එකකෙන්. එම විද්‍යුතය නැමැති පාඩම් එකකේ විභවමානය නැමැති උපකරණය අපිට ඉතාමත් වැදගත් උපකරණයක් ධාරා විද්‍යුතයේදී. මේ උපකරණය අපි හසුරන විදිය, ඒක ප්‍රයෝජනට ගන්න මොන අවස්ථාවලදීද, ඒ පිළිබඳ විභාගයට වැදගත් වෙන කරුණු කාරණා බොහොමයක් අද දින සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉස්සෙල්ලම විභවමානය නැමැති උපකරණය මදක් හඳුනා ගන්න බලමු. දැන් මේ ඔබ දකින්නේ විභවමානය නැමැති උපකරණය. මේක මීටරයක් පමණ දිග ලීපුවරුවක සවිකරණ ලද සිහින් කම්බි පොටවල් දෙකක් තියෙනවා. ඊට අමතරව පරිමාණයක් හා අග්‍ර දෙකක් තියෙනවා. කම්බි පොටවල් දෙක මෙම කෙළවරේදී එකිනෙකට සම්බන්ධ කරලා තියෙනවා. මෙවැනි කම්බි පොටවල් දෙකක් අරගෙන තියෙන්නේ මේ උපකරණයේ දිග අඩු කරගන්න. මේක තනි කම්බි පොටක් වශයෙන් ගත්තොත් මේ උපකරණයේ දිග මීටර 2ක් වෙනවා. ඒතර දිග අඩු කරගන්න මේක එක් කෙළවරක ඉඳලා මේ වම් කෙළවරේ ඉඳලා මෙයාකට කම්බි ගිහිල්ලා මෙතන ඉන්නවලා තඹ තහඩුවක් ආධාරයෙන් තම පතුරක් ආධාරයෙන් සම්බන්ධ කළා අනික් කෙළවරට ගෙනවිල් තියෙනවා. මෙහිදී මේ කම්බිය තඹ පතුර වලට පාසල තියෙන. තඹ පතුර යදාගෙන තියෙන්නේ ඒ පෑසු මගින් නැතුන ප්‍රතිරෝධය පුළුවන් තරම් අවම කරගන්න. මේ විභවමානයේ වම් කෙළවර. මේ කෙළවර ඇත්ත වශයෙන්ම තියෙනවනේ මේ කෙළවරේ නෙවෙයි. මේක මේ පැත්තේ තියෙනවනේ කෙළවර. අපි දිග අඩු කරගන්න මෙහෙම නවලා මේ පැතර ආරම්භ තියෙන. ඉතින් මේ විභවමානේ මේ යට පැත්තෙන් දකින්නේ වම් කෙළවර, උඩ පැත්තෙන් දකින්නේ දකුණු කෙළවර. ඔබට මම හිතන්නේ හොඳට නාභිගත කරලා පෙන්වන්න පුළුවන් වෙයි. මේ තියෙන්නේ වම් කෙළවර, මේක දකුණු කෙළවර. මෙහිදී මේ පරිමාණ දෙකේ යට තිබෙන පරිමාණය බිංදුවේ සිට සෙන්ටිමීටර 100 දක්වා ක්‍රමාංකනය කළ තිනවා. උඩ තිබෙන පරිමාණය මේ පැත්තේ බිංදුවේ සිට මේ පැත්ත 100 දක්වා ක්‍රමාංකනය කළ තිනවා. ඒතර අපි කියවනකොට කියවන්නේ විභවමානේ වම් කෙළවරේ ඉඳලා මේ කෙළවරට සෙන්ටිමීටර 100යි. ඊට පස්සේ නැවතත් මේ පැත්තෙන් පටන් ගත්තා. මේක සෙන්ටිමීටර 1 නෙවෙයි 101. 101 102 103 එහෙම යන්නේ. මෙතන උඩ පැත්තෙන් සෙන්ටිමීටර 50ට මේ දිග ඇත්තම විභවමාන කම්බි සෙන්ටිමීටර 150ක් වෙනවා. 75ට આવත් 175ක් වෙනවා. මේකලට ගමන් කරනකොට සෙන්ටිමීටර 200යි. එතන මේ මුළු විභවමාන කම්බි දිග සෙන්ටිමීටර 200යි. උපකරණ දිග මීටර 1යි. උපකරණ කෙටි කරගෙන තමයි මේ කම්බි පොටවල් දෙකක් යොදාගෙන තියෙන්නේ. එතන මේ විභවමානය නැමැති උපකරණය අපි මොකටද යොදාගන්නේ? මේ උපකරණය අපි ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්නේ ලක්ෂ දෙකක් අතර විභාන්තරයේ ඉතාමත්ම නිර්වද්‍ය මැනගන්න. ඉතින් ඔබට හිතෙන්න පුළුවන් ලක්ෂ දෙකක් අතර විභාන්තරයේ මනින්න අපි මෙච්චර සංකීර්ණ නැති සරල උපකරණ අපි දන්නවා. පරීක්ෂණාගාරයේ උපකරණයක් තියෙන වෝල්ට් මීටරේ. දැන් ඔබ මේ දකින්නේ වෝල්ට් මීටරේ. වෝල්ට් මීටරෙනුත් අපිට ලක්ෂ දෙකක් අතර විභාන්තරය ඉතාම නිර්වද්‍ය මැනගන්න පුළුවන්. නමුත් විභවමානය තර නිර්වද්‍ය මේක මනින්න බෑ. විභවමානයට වඩා මේක නිර්වද්‍යතාවයේ අඩුයි. විභවමානයේ නිර්වද්‍යතාවෙන් වැඩි. ඒකට හේතුවක් තියෙනවා. යම් ලක්ෂ දෙකක් අතර විභවාන්තරයේ මැන ගැනීමට වෝල්ට් මීටරේ සම්බන්ධ කරාම වෝල්ට් මීටරේ පරිපථයෙන් ධාරා බව ශෝෂණය කරනවා. එනිසා මැනීමට යන ලක්ෂ අතර විභවාන්තරයේ සල්ප අඩුවීමක් වෝල්ට් මීටරය තුළ සිදු වෙනවා. නමුත් විභවමානය මගින් ගණනය කිරීමේදී අපි සන්තුලන අවස්ථාවක් ලබා ගන්නවා. ඒ නිසා විභවමානයේ ධාරාව අවශෝෂණය කරන්නේ නැහැ.
මේ හේතු නිසා විභවමානෙන් වඩා නිර්වද්‍යව අපිට විභවන්තරේ මැනගන්න පුළුවන්. ඒ නිසා තමයි අපිට පරික්ෂණාගාරය තුළ සංකීර්ණ ඇටවුමක් වුණත් මේ විභවමානය කියන එක වැදගත් උපකරණයක් බවට පත් වෙන්නේ. ලක්ෂ දෙකක් අතර විභවන්තරේ මැන ගැනීමට විභවමානය භාවිතා කළත් අපිට මෙමගින් තවත් බොහෝ දේවල් කරගන්න පුළුවන්. පරික්ෂණාගාරය තුළදී අපිට ධාරා විද්‍යුතය සම්බන්ධ බොහෝ වැදගත් කරුණු කාරණා මේ විභවමානය තුළින් කරගන්න පුළුවන්. අපි බලමු විභවමානය ඉස්සෙල්ල කොහොමද සකස් කරගන්නේ. දැන් අපිට විභවමානය එක්වරම වෝල්ට් මීටරේ වගේ විභවන්තරේ මනින්න බෑ. දැන් වෝල්ට් මීටරේ අපිට කෙලින්ම මෙන උපකරණයක්. ලක්ෂ දෙක මැනීමට අවශ්‍ය විභවන්තර මැනීමට අවශ්‍ය ලක්ෂ දෙක අතර වෝල්ට් මීටර සම්බන්ධක කෙලින්ම මේක පාටාංග සටහන් වුණා. නමුත් අපිට එහෙම විභවමානේ පාටාංග ගන්න බෑ. අපි ඉස්සෙල්ලම විභවමානය සකස් කරගන්නකොට මේට යම් විභවන්තරයක් දීලා විභවමානයට අපි ඉස්සෙල්ලම විභවන්තරයක් දෙනකොට ඒ පරීක්ෂණ ඉවර වෙන තාක්කල් ඒ විභවන්තරය අපි අනවරත පවත්ව ගන්න ඕන. ඒ සඳහා අපිට සාමාන්‍යයෙන් ඔය වියලි කෝෂ වෙනත් සාමාන්‍ය බැටරි භාවිත කරන්න බෑ. ඒව තුළින් ධාරාව ගමන් කරනකොට ඉක්මනින්ම විසර්ජනය වෙනවා. ඒතර විභවමානයට දෙන විභවන්තරය නියතව තියෙන්නේ නැහැ. අපිට ඒ විභවන්තරය අනවරත පවත්ව ගන්න ඕන පරීක්ෂණ ඉවර වෙන තාක්කල්. ඒ නිසා අපි විභවමානයට යම් කිසි කාල සීමාවක් තුළ නිශ්චිත නියත විභවන්තරයක් ලබා දිය හැකි ඇකියුමුලේටරයක් භාවිත කරනවා. ඒ සඳහා අපි යොදාගන්න ඊයම් අම්ල ඇකියුමුලේටරයක්. දැන් මේ ඔබ දකින්නේ ඊයම් අම්ල ඇකියුමුලේටරයක්. මේක සාමාන්‍ය වෝල්ටේජතාවය වෝල්ට් 2යි. මම හිතන්නේ ෆෝකස් කරලා පෙන්වන්න පුළුවන් ඇති. ඔබට හොඳින් බලන්න වෝල්ට් 2යි මේ විභවන්තරය. මේකේ තියෙන වෙනස යම්කිසි කාල සීමාවක් නියත විද්‍යුජාමක බලයක් පරිපථයට සපයන්න පුළුවන්. එතකොට අපි මේ ඇකියුමුලේටරය විභවමානය දෙකකට සම්බන්ධ කරනවා මෙවැනි සූචකයකුත් සමග. මේ ඔබ දකින්නේ පේනු යතුරක්. මේ පේනු යතුර ඔන් කරනකොට මේ පේනුව මේකට සම්බන්ධ කරන්න ඕන. මේ පේනුව ගැලවම එක ඕෆ් වෙලා තියෙනවා. සංවෘත කරන්න. සංවෘත කරනවා කියන්නේ ඔන් කරනවා. ඔන් කරන්න අපි මේක සම්බන්ධ කරන්න ඕන. අපි ඕනම පරිපථයට සාමාන්‍ය සූචියක් සම්බන්ධ කරගන්න. එතකොට විභවමාන පරිපථය සකස් කිරීමේදී අපි කෝෂය ඊයම් අම්ල ඇකියුමුලේටර හා මේ සූචිය පරිපථයට සම්බන්ධ කරගන්නවා. මම හිතන්නේ මම ඒ සම්බන්ධ කරලා පෙන්නන්නම්. මේ දරුව දෙන්නෙක් ඉන්නෝ. ඒ සම්බන්ධ කරලා පෙන්නාවි. ඒ අතරතුර අපි බලමු මේ ඔබ තිරයේ දැන් දකින්නේ විභවමානය නැමැති උපකරණය. මේ තිමෙන විභවමානය. විභවමානය අපි ප්‍රධාන වශයෙන් භාවිතා කරන ලක්ෂ දෙකක් අතර විභවන්තරය මැන ගැනීමට. මේ තිමෙන ලක්ෂ දෙක අතර විභවන්තරය. විභවන්තරය මනින් අපි වෝල්ට් මීටරේ සම්බන්ධ කරාම වෝල්ට් මීටර සාකා තුළින් ධාරාවක් ගමන් ගන්නවා. ඒ නිසා ධාරාව අඩු වෙනවා. දැන් බලන්න ඔබ මේ තිරේ දකින්නේ විභවමානය දෙකලවරට සුවිච හා කෝෂය සම්බන්ධ කරාම පරිපථය පෙන්නුමන ආකාරය. සාමාන්‍ය සංකේතයෙන් දක්වනකොට කම්බිපටවල් දෙක අපි යොදා ගන්න තනි කම්බිපටක් වශයෙන් තමයි යොදාගන්නේ AB දෙකලවර. ප්‍රායෝගික අවස්ථාවේදී විභවමානේ කම්බිපටවල් දෙකේ වම් හා දකුණු කලවර එකම පැත්තේ තියෙන්නේ. නමුත් අපි පරිපථ සංකේතයේදී දිග තනි කම්බියක් වශයෙන් තමයි යොදාගන්නේ. මේ ඔබ දකින්නේ තිරය මත දැන් ඔබට දිස්සෙන්නේ ඊයම් අම්ල ඇකියුමුලේටරය. දැන් මේ ඔබ දකින්නේ විභවමානයට ඊයම් අම්ල ඇකියුමුලේටර හා පේනු යතුර සම්බන්ධ කර ඇති ආකාරය. ඒ කොටස අපි වෙනමත් බලමු. ඔය තිබෙන්නේ සම්බන්ධ කරපති ආකාරය. අපිට මෙතනත් එය වෙනම බලන්නත් පුළුවන්.
මේ තිබෙන්නේ කෝසය. මේක වෙනම මෙතන නාභිගත කරලා පෙන්නොත් හොඳයි. විභවමානයේ දෙකලවට කෝසය හා පේනු අතර සම්බන්ධ කර ඇති ආකාරය. සාමාන්‍යයෙන් විභවමානයකට අපි දෙන වෝල්ටීයතාවය 2 වෝල්ට් පමණ වෝල්ටීයතාවයක් දෙන්නේ. විශාල වෝල්ටීයතාවයක් දෙන්නේ එවිට විභවමාන කම්බි තුලින් අධික ධාරාවක් ගමන් කරොත් කම්බි රත් වෙලා කම්බි ප්‍රසාරණ වෙලා මේ කම්බි ඇද ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි 2 වෝල්ට් පමණ වෝල්ටීයතාවයන් ලබා දෙන්නේ. දැන් අපි බලමු මේ විභවමානයට නිශ්චිත විභාන්තරයක් දීලා තියෙනවා. එතකොට විභවමාන කම්බියේ අපි 1 සෙන්ටිමීටරයක් ගත්තොත් 1 සෙන්ටිමීටර නිශ්චිත විභාන්තරයක් තියෙනවා. අපි විභවමාන කම්බිය ඒකාකාර කම්බියක් තෝරගත්තොතින් ඒ හැම සෙන්ටිමීටරේ තියෙන විභාන්තරේ නියතයි. එම ඒකක දිගක එහෙම නැත්නම් 1 සෙන්ටිමීටරක තියෙන විභව අන්තරය අපි කියන විභවමානක විභව බැස්ම කියලා. එහෙම නැත්නම් විභව අනුක්‍රමණය කියලා කියනවා. ඒ විභව අනුක්‍රමණය විභවමාන කම්බිය දිගේ නියතව පවතිනවා. එතකොට අපි මුළු විභව අන්තරේ වෝල්ට් 2ක් මුළු විභවමාන කම්බියට දුන්නා නම් කම්බියේ මුළු දිග මීටර 2 නම් අපිට මේක 2 වෝල්ට් 2 මීටරකින් බෙදුවනම් ඒකක දිග විභාන්තරය එහෙම නැත්නම් අපිට සෙන්ටිමීටර වලින් බෙදලා අපිට පුළුවන් 1 සෙන්ටිමීටරේ තියෙන විභාන්තරය හොයන්න. 1 සෙන්ටිමීටර විභාන්තරය හොයාගත්තොත් අපි ඒකට කියන්නේ විභවමානේ, විභව බැස්ම, විභවානුක්‍රමණය. එම විභවානුක්‍රමණය හොයාගත්තට පස්සේ අපිට පුළුවන් මේ විභවමානය මගින් යම් විභාන්තරයක් අපිට මැනීමට අවශ්‍ය විභාන්තරයක් සන්තුලනය කළා. ඒ ලැබෙන සන්තුලන දිග අනුව මේ පැවතියා විභාන්තරේ කොච්චරද කියලා අපිට සොයාගන්න. මේ බලමු මම හිතන්නේ පරිපථය දැන් මෙතන සකස් කරලා තියෙනවා. දැන් මේ ධාරා නියාමකයක් කරහා අපි යම් විභවාන්තරයක් මෙහෙට දීලා තියෙනවා. ඔබට බලා ගන්න පුළුවන් මේ තිබෙන බල්බේ දැල්වීම. ඔබට බලන්න පුළුවන් මේකට යම් විභවාන්තරයක් අපි දීලා තියෙනවා මේ ධාරා නියාමකය හරහා. ඒ විභවාන්තරය අපිට අඩු වැඩි කරන්න පුළුවන් ධාරා නියාමකම වෙනස් කළා. මේ ආකාරයට මේ විදිහට මේ ධාරා නියාමක වෙනස් කළා විභවාන්තරය වෙනස් කරන්න පුළුවන්. දැන් අපි මේ විභවාන්තරෙන් කොටසක් මේ ධාරා නියාමකේ මේ කෙලවරයි මේ කෙලවර අතර පවතින විභාන්තරය මේ තියෙන විභාන්තරය මේ ගැල්වන මීටරයක් හා ඒට ශ්‍රේණිගතව සම්බන්ධ කරන ලද ප්‍රතිරෝධකයක් ඒට සමාන්තරව ස්විචයක් ඒ පවතින හේතු මං කියලා දෙන්නම්. මේ තිබෙන්නේ සර්පණය අතුර. මේක සර්පණය අතුර. දැන් අපි මෙතනදී මේ ගැල්වන මීටරයක් මැද බිඳු ගැල්වන මීටරයක් භාවිතා කරනවා. ගැල්වන මීටරයක් කියන්නේ අධික ධාරාවන්ට ඔරොත්තු දෙන උපකරණයක් නෙමෙයි, කුඩා ධාරාවන්ට සංවේදී උපකරණයක්. එතකොට අපිට සිදුවන ගැල්වන මීටර භාවිතයේදී ගැල්වන මීටර ආරක්ෂක කරගන්න ඕන. සාමාන්‍ය ගැල්වන මීටරයක් ආරක්ෂක කරගන්න අපි මේ වගේ මේ තිබෙන්නේ 1 කිලෝ ඔම් ප්‍රතිරෝධකයක් මේ ගැල්වන මීටර ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා. දැන් ලොකු ප්‍රතිරෝධයක් මේ ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙන නිසා මේ ගැල්වන මීටර තුලින් විශාල ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඒතර ගැල්වන මීටර ආරක්ෂ වෙනවා. නමුත් අපිට වඩා සංවේදීව මිනුම් ලබා ගන්නකොට මේ ප්‍රතිරෝධය අපිට බාධාවක් වෙනවා. අපි ආසන්න සන්තුලනයක් ලබාගෙන ඉවර වෙලා මේ ප්‍රතිරෝධය ඉවත් කරන්න ඕන. ඒ සඳහා යොදාගන්න අපි මගේ පේනු අතුර. මේ ගැල්වන මීටර ආරක්ෂා කරන ක්‍රියාමාර්ගය අපි ඉස්සෙල්ලම මේ ස්විචය ඕෆ් කරනවා. මේ ස්විචය ඕෆ් කළා තින්ද මේක ගලවලා. මේක මෙහෙම සම්බන්ධ කරොත් ඔන් වෙලා තියෙනවා. ඉස්සෙල්ල මේ ස්විචය අපි ඕෆ් කරනවා. මේ ගැලෙව්වා. මේ ගැලෙවම මෙතනින් ධාරාව යන්නේ මේ 1 කිලෝ මරහා. 1 කිලෝ මරහා ධාරාව ගමන් කරා. එතකොට ගැල්වන මීටර තුලින් විශාල ධාරාවක් ගමන් කරන්නේ නැහැ. දැන් මේ ආරක්ෂිතයි. දැන් අපි මේ සර්පණය අතුර නැත්නම් මේකට අපි රූටණය කියලා කියනවා. මේ රූටණය මේ විභවමාන කම්බිය සමග සම්බන්ධ කරන භාවිතා කරනවා. දැන් ඔබට පේනවා ඇති මේ බාහිර පරීක්ෂණ පරිපථය එහෙම නැත්නම් මේ පරීක්ෂණ පරිපථයෙන් මෙතන යම් විභවාන්තරයක් දුන්නා. ඒ විභවාන්තරෙන් කොටසක් මා මේ විභවමානෙන් තුලනය කරන්න හදන්නේ. දැන් ඉස්සෙල්ලම අපි විභවමාන
පරීක්ෂණයකදී බලන්න ඕන දෙයක් තියෙනවා මේ පරිපථය නිවැරදිද කියන එක. විභවමාන පරිපථයක නිරවද්‍යතාවය පරීක්ෂා කරන්න ඕන. ඒ විභවමාන පරිපථයේ නිරවද්‍යතාවය පරීක්ෂා කරන්න අපි මේ සර්පණය අතුර විභවමාන කම්බියේ වම් කෙළවරේ හා දකුණු කෙළවරේ පිළිවෙන් තබන්න ඕන. මේක වම් කෙළවරේ හා දකුණු කෙළවරේ තැබුවම ගැල්වනෝමීටරේ උත්ක්‍රමණයේ ශූන්‍යෙන් දෙපසට යන්න ඕන. එහෙම යනවනම් ඒ පරිපථය හරි. එහෙම යන්නේ නැත්නම් ඒ පරිපථය වැරදි. ඒ වරදින්නත් හේතු තියෙනවා මම වෙන පැහැදිලි කරන්න. ඉස්සෙල්ලා අපි බලමු දැන් මේ අවස්ථාවේදී මේ ගැල්වනෝමීටර උත්ක්‍රමණය අපි විභවමාන කම්බිය දෙකලොට මේ සර්පණ ඇතුළ තබලා මේ උත්ක්‍රමණය කොහොමද වෙනස් වෙන්නේ කියන එක. පරිපථය නිවර්දව සම්බන්ධ වී තිබෙනා මේ උත්ක්‍රමණය දෙපසට ගමන් කරන්න. මම හිතන්නේ අපි මේක දෙපැත්තේ තියලා බලන්න. වම් පැත්තේ ඉස්සරහම එහෙම තියන්න. දැන් බලන්න එක පැත්තක තියන්න. දැන් උත්ක්‍රමණය මේ පැත්තේ තියෙන්නේ. ඔබට පේනවා ඇති මම හිතන්නේ මේක ෆෝකස් කරලා පෙන්වන්න පොඩ්ඩක්. මේ උත්ක්‍රමණය එක පැත්තක තියෙන්නේ. අනිත් කම්බිය තියන්න. දැන් ඔබට පේනවා ඇති මේ උත්ක්‍රමණය අනිත් පැත්තේ තියෙන්නේ. මේ ශූන්‍යෙන් දෙපසට යන මේ පරිපථය. එහෙනම් මේ පරිපථය නිවැරදි. නැවත වතාවක් දෙපැත්තේ තියලා පෙන්වන්න. දැන් උත්ක්‍රමණය මේ පැත්තේ දකුණු පැත්ත අනිත් පැත්තේ තියන්න. දැන් උත්ක්‍රමණය වම් පැත්තේ. දැන් එහෙනම් විභවමාන පරිපථය නිවැරදි. දැන් අපි මේ සර්පණ අතුර මේ විභවමාන කම්බිය දිගේ තනින් තන තබමින් එනවා. තබමින් ඇවිල්ලා මේ ගැල්වනෝමීටර උත්ක්‍රමණය ශූන්‍ය වන අවස්ථාව අපි ලබා ගන්න ඕන. හැබැයි විභවමානයක් භාවිතයේදී අපි අනිවාර්යෙන් දැනගන්න ඕන මේ විභවමාන කම්බිය දිගේ මේක රූටගෙන යන්න හොඳ නැහැ. ඒතර විභවමාන කම්බිය සීරිම ඇති වෙන්න පුළුවන්. විභවමාන කම්බිය සීරිම ඇති වුණොත් ඒක ඒකාකාරී බවට හානි පැමිණෙනවා. එවිට අපි අර මුලින්ම ගත්ත විභවමාන කම්බියේ ඒක දිග විභව අන්තරය විභව අනුක්‍රමණය කියන එක වෙනස් වෙනවා. එහෙම නැත්නම් අපි සියලු ගණනකින් වරදිනවා. සහ විභවමානයේ භාවිතයේදී මේ රූටනේ විභවමාන කම්බිය මත දැඩිව තද කිරීම රූටගෙන යාම යෝග්‍ය නැහැ. එතනින් තන තබමින් ගොස් සන්තුලන දිග ලබා ගන්න. ඒ සන්තුලන දිග ලබා ගැනීමේදී අපි මේ ස්විච් ඕෆ් කරලා ඉස්සෙල්ලා ආසන සන්තුලන ලබා ගන්නවා. ආසන සන්තුලන ලබා ගැනීමෙන් පසුව අපි මේ ස්විච් ඔන් කරනවා. මේක ඔන් කරලා නිවර්දි සන්තුලන ලබා ගන්නවා. ඒතර ගැල්ල මෙතරේ අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. පැහැදිලි නේද? එහෙම අපි සන්තුලන ලබා ගන්න. බලන්න අපි මේකේ ආරම්භයේදී සන්තුලන ලබා ගන්න උත්සාහ කරා. ආසන සන්තුලනය. මම දැන් අපිට ආසන සන්තුලනයට ඇවිල්ලානේ. ආසන සන්තුලනයට ආවට පස්සේ අපිට පුළුවන් මේක මේ විදිහට යොදන්න. දැන් පේනවා ඔබට එක සැරේට මේ ආසන සන්තුලනයේදී තව පොඩ්ඩක් හැරෙමින් කරා. දැන් බලන්න. හරි. දැන් බලන්න මේ ආසන සන්තුලනයට ආවට පස්සේ අපිට බය නැතුව මේක තියන්න පුළුවන්. ලොකු ධාරාවක් යන්නේ නැහැ. දැන් බලන්න මේ සන්තුලනයෙන් දෙපසට ගමන් කරන විට මේ උත්ක්‍රමණය බිඳුවෙන් දෙපැත්තට යනවා. ඔබට පේනවා ඇති. බලන්න උත්ක්‍රමණය දෙපසට යනවා. දැන් අපිට නිවර්දි සන්තුල ලක්ෂ මෙතනින් ලබා ගන්න පුළුවන්. මේ තමයි සන්තුලන අවස්ථාව. එවිට විභවමාන කම්බි දිග මැනගත්තොත් අපිට ලැබෙන්නේ සන්තුලන දිග. ඒතර සරල ගණනයකින් අපිට හොයාගන්න පුළුවන් මේ අවස්ථාවේදී මේ ස්ථානයේ පැවති විභවාන්තරය කොච්චරද කියන එක. අපි බලමු එම අවස්ථාව නැවතත් පැහැදිලි කරගන්න. මේ තිබෙන්නේ ඒ ලක්ෂ දෙක අතර විභවාන්තරය මැන ගැනීමට විභවමානය අපි සම්බන්ධ කරගන්න ආකාරය. බලන්න ඔය සන්තුලනය සිදුවන ආකාරය මම වෙනම පෙන්වුම් කරලා තිබෙනවා. ඔය තමයි සන්තුලන මොහොත. එවිට විභවමාන කම්බියේ වම් කෙළවරේ සිට ඔය සන්තුලන ලක්ෂයට ඇති දුර මැනගත්ත නම් මේ සන්තුලන දිග. ඒ සන්තුලන දිග ඇසුරෙන් අපිට විභවමාන කම්බියේ ඇසුරෙන්
නොදන්නා විභවාන්තරයක් මැනගන්න පුළුවන්. මෙහිදී අපිට වැදගත් වෙනවා විභවමානකම්බි විභව බැස්ම හොයාගන්න. දැන් අපිට මනින් යන විභවාන්තරය V කියලා ගත්තොත් අපි මනින් බලාපොරොත්තු විභවාන්තරය මේ V සමානයි විභව බැස්ම වැඩි කිරීම සන්තුලන දිග. එහෙනම් විභව බැස්ම හොයාගන්න ඕන අපි. විභව බැස්ම හොයාගත්තා නම් අපිට මේ සන්තුලන දිග භාවිතයෙන් අපි මේ මනින් යන විභවාන්තරය හන්න පුළුවන්. විභව බැස්ම හොයාගන්න අපි සාමාන්‍යයෙන් භාවිතා කරන විභවමානයක විභව බැස්ම සෙවීමට සම්මත කෝෂය. සම්මත කෝෂය කියලා කියන්නේ විද්‍යුත්ජාමක බලය අගය දන්නා කෝෂය. අපි ඒ සඳහා සාමාන්‍ය පරීක්ෂණාගාරය භාවිතා කරන වෙස්ටර්න් කෝෂය. වෙස්ටර්න් කෝෂය කියන්නේ විද්‍යුත්ජාමක බලය නිශ්චිත අගයක් තියෙන කෝෂයක්. ඒක සාමාන්‍ය වෙනස් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි වියලි කෝෂයක් ගත්තත් වෙළඳ බලයේ තියෙන වියලි කෝෂයක් ගත්තත් එහි විද්‍යුත්ජාමක බලය සඳහන් කරලා තියෙනවා. ඒකත් සම්මත කෝෂයක්. නමුත් එහි විද්‍යුත්ජාමක බලය අපිට විශ්වාසනීයයක් නැහැ, වෙනස් වෙන්න පුළුවන්. නමුත් වෙස්ටර්න් කෝෂය කෙනෙක් නිර්මාණය කළා තියෙන්නේ ඒ විද්‍යුත්ජාමක බලය හරියටම නිශ්චිත අගයක් තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. අපි ආරෝපණය කළා ගත්තාම යම්කිසි කාල සීමාවක ඒ විද්‍යුත්ජාමක බලය හරියටම නිශ්චිතව පවතින වෙනස් වෙන්නේ නැහැ. එනිසා සම්මත කෝෂයක් භාවිතයෙන් අපිට පුළුවන් මේ විභවමානේ විභව බැස්ම හෙවත් විභවානුක්‍රමණය හන්. එය සකස් කළ පෙන්වන ආකාරය මම ඔබට පෙන්වන්නම්. මේ තිබෙන්නේ සම්මත කෝෂය, වෙස්ටර්න් කෝෂය. දැන් තිරය මත දිස්සෙනවා ඒ විද්‍යුත්ජාමක බලය 1.01865 වෝල්ට්. ඉතාම ආසන්න වශයෙන් දැන් බලන්න සම්මත කෝෂය විභවමානය ඇසුරෙන් සන්තුලනය කරන්න හදන්. සම්මත කෝෂයේ විද්‍යුත්ජාමක බලය විභවමානය සන්තුලනය කළා ඒ ඇසුරින් අපි විභව බැස්ම K ගණනය කරන්න හදන්. මේ තිබෙන්නේ විභවමාන පරිපථයට සම්මත කෝෂය සම්බන්ධ කරලා සන්තුලනය වෙන ආකාරය. මම නැවතත් ඒ පරිපථ සම්බන්ධ කර පෙන්නන්නම්. මේ තිබෙන්නේ සම්පූර්ණ පරිපථය. දැන් ඔය තිරයේ දිස්සෙන සම්පූර්ණ පරිපථය සම්මත කෝෂය, ගැල්වනෝමීටරය, ගැල්වනෝමීටර ආරක්ෂකය, සර්පණය අතුර හා විභවමාන පරිපථය සම්බන්ධ කර ඇති ආකාරය. මෙම අවස්ථාවේදී අපි සන්තුලනය ලබා ගත්තොත් බලන්න සන්තුලන අවස්ථාවේදී විභවාන්තර සම්මත කෝෂයේ දෙකලර විභවාන්තරයත් විභවමානයේ සන්තුලනය වූ දිගෙන් ලැබෙන විභවාන්තරයත් දෙක සමාන වෙන්න ඕන. බලමු නැවතත් VPQ සමාන VAC කියලා අපි ලියලා තියෙනවා. VPQ කියන්නේ මොකද්ද කියලා නැවතත් බලන්න ඕන. මේ තියෙන්නේ බලමු නැවතත් පීලක්ෂය වශයෙන් මා හඳුන්වන්නේ සම්මත කෝෂයේ වම් කෙළවර. මේ තියෙන වම් කෙළවර. කිව්ලක්ෂය වශයෙන් හඳුන්වන්නේ සම්මත කෝෂයේ දකුණු කෙළවර. මේ තියෙන පී හා කිව් ලක්ෂ දෙක, පී කිව් ලක්ෂ දෙක. ඒ හා සී වශයෙන් හැඳින්වේ විභවමානයේ වම් කෙළවරේ සන්තුලන ලක්ෂය තමයි C කියන්නේ. එතකොට මේ PQ අතර විභවාන්තරයත් AC අතර විභවාන්තරයත් සන්තුලන අවස්ථාවේදී සමාන වෙනවා. රයිට්. දැන් විභවමානයේ සන්තුලන අවස්ථාවේදී මේ ඔබ තිරය දකින විදිහට PQ අතර විභවාන්තරය P හා Q ලක්ෂ දෙක අතර විභවාන්තරය මේ තිබෙන සම්මත කෝෂයේ දෙකලවර ඒ විභවාන්තරයත් A හා C අතර විභවාන්තරයත් සමාන වෙනවා. V සමානයි KL. V කියන්නේ PQ අතර විභවාන්තරය, සම්මත කෝෂයේ විද්‍යුත්ජාමක බලය, K විභව බැස්ම, LS කියන්නේ සන්තුලන දිග. මෙතනින් අපිට පුළුවන් K සමානයි ES බෙදීම LS මගින් K
කේ කෙනක ගණනය කරන්න. එවට මේ කේ කියන්නේ විභව අනුක්‍රමණයවත් විභව බැස්ම ES සම්මතකෝ සිද්ධ ජාමක බලය අපි දන්නවා LS සන්තුලන දිග ඒකත් අපි දන්නවා මේ දෙදෙනාම දන නිසා අපිට කේ යගේ සොයන්න පුළුවන් විභවමානේ වැදගත්ම රාශිය. ඊට පස්සේ කේ විභව බැස්ම සොයාගැනීමෙන් පසුව අපි ඉස්සෙල් විස්තර කර ආකාරයට මේ ඔබ දකින තිරේ PQ අතර විභාන්තරයක් මැනීමට අපි විභවමානේ කලින් භාවිතා කරා. මේ PQ අතර විභවාන්තරයත් දැන් සන්තුලන අවස්ථාවේ AC අතර විභවාන්තරයත් සමාන වෙන්න ඕන. K අපි විභව බැස්ම දන්නවා දැන් PQ අතර විභවාන්තරය අපි දන්නේ නැහැ. අපි බලමු PQ අතර විභවාන්තරය සඳහා අපිට ප්‍රකාශනයක් ලබා ගන්න. සන්තුලන අවස්ථාවේදී P හා Q අතර විභවාන්තරයත් විභවමානේ A හා C අතර විභවාන්තරයත් සමානයි. PQ අතර විභවාන්තරය අපි නොදන්න විභවාන්තරය V K අපි ගණනය කරා ඒක විභවමානේ විභව බැස්ම L කියන්නේ ඒ නොදන්නා විභවාන්තරයට අපිට ලැබුණු සන්තුලන දිග. මේ අගයම් දෙකම දන්නා බැවින් අපිට V අගය සොයන්න පුළුවන්. විභවමානේ භාවිතයෙන් අපිට වැදගත් කරුණු කීපයක් තියෙනවා. ඒ කරුණු ඔබගේ දැනගැනීම පිණිස මේ තිරය දැන් සටහන් අපි එකින් එක බලමු. කලින් මා විස්තර කරන ලද කරුණුත් තවත් අමතර තියෙන කරුණුත් මොනවද කියලා නැවතත් බලමු. විභවමාන කම්බි දිගේ විභව බැස්ම නියතව තියෙන්න ඕන. ඒ සඳහා විභවමාන කම්බියට අපි තෝරගන්නේ ඒකාකාර හරස් කඩක් තියෙන කම්බියක්. පළවෙනි කාරණේ. දෙක සන්තුලනයේ සීමිත රූටණය කම්බි දිගේ රූටගෙන යන්නේ නැහැ. ඒ වගේම දැඩිව තද කිරීම කරන්නෙත් නැහැ. කම්බියේ සීරීම ඇති වෙලා තැලීම ඇති වෙලා ස්ථානීය විස්කම්බ වෙනස් වීම කම්බි හරස් කඩ වෙනස් වීම සිදු වෙන පුළුවන් නිසා. ඊළඟට විභවමාන කම්බියක් තුලින් ධාරාව ගමන් කරනකොට මේ කම්බියේ රත්තරමේ ප්‍රතිරෝධ වෙනස් වෙන්න පුළුවන්. ඒතර පරීක්ෂණය පටන් ගන්නකොට තිබුණු ප්‍රතිරෝධය නෙමෙයි ටිකක් වෙලා යනකොට තියෙන. ඒතර කම්බියේ විභව බැස්ම වෙනස් වෙන්න පුළුවන්. ඒසාව විභවමාන කම්බිය තුලින් ධාරාවක් ගමන් කළත් රත් වීම අවමෝණ ද්‍රව්‍යකින් අපි විභවමාන කම්බිය හදනවා. ඒ සඳහා අපි සාමාන්‍යයෙන් ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගණන අඩු ද්‍රව්‍යයක් වන මැංගනින් කියන ලෝහය තෝරගන්නවා. මතේ තියාගන්න ඉතාමත් වැදගත් විභවමාන කම්බියක් හදන අපි තෝරගන්නේ මැංගනි ලෝහය. මැංගනින් වල ප්‍රතිරෝධ උෂ්ණතාව ගුණ ඉතාමත්ම අඩුයි. ඒකයි. ඒක තමයි තුන්වෙනි කාරණේ. ඊට පස්සේ හතරවෙනි කාරණේ වශයෙන් අපි දකින්නේ විභවමානේ සපයපු විභව අන්තරය නියතව පවතින උන. ඒ සඳහා තමයි අපි EM අම්ල ඇකියුමුලේටරයක් තෝරගන්නේ. ඒ කරුණු හතර විභවමානේ ඉතාමත් වැදගත්. දැන් අපි විභවමානේ භාවිතා කළා අපි උසස් පෙළ විසෙන් නිදසිතන පරීක්ෂණ කීපයක් විස්තර කරගන්න බලමු. ඉස්සෙල්ලම පරීක්ෂණ අංක එක වශයෙන් මම තෝරගෙන තිබෙන විභවමානෙන් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම පරීක්ෂණ අංක එක වශයෙන් අපි භාවිතා කරන යම් කිසි කෝෂයක් මෙවැනි කෝෂයක් වෙන්න පුළුවන්. මෙහි අභ්‍යන්තර ප්‍රතිරෝධය සයන් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් වෙන ඕනම කෝෂයක. එවිට අපි යොදාගෙන පරිපථ සැකස්ම දැන් මේ තිරය සටහන් වෙනවා. බලන්න මේ තිබෙන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීමට අවශ්‍ය කෝෂය E, විද්‍යුත් ජාමක බලය R, අභ්‍යන්තර ප්‍රතිරෝධය. පරීක්ෂණ පරිපථය වශයෙන් අපි හඳුන්වන්නේ මේ මා දැන් පෙන්නුම් කරන පරිපථය මේ පරීක්ෂණ පරිපථය. මේ උඩ ඔබ දකින්නේ විභවමාන පරිපථය. විභවමාන පරිපථය මේ තියෙන්නේ පරීක්ෂණ පරිපථය. පරීක්ෂණ පරිපථයට විද්‍යුත් ජාමක බලය සෙවීමට අවශ්‍ය කෝෂයට මේ වගේ ප්‍රතිරෝධ පෙට්ටියක් ස්විචයක් සම්බන්ධ කරගන්න. මේ තිබෙන්නේ ගැලුමිට ආරක්ෂකය. මේ තිබෙන්නේ මැද බිඳු ගැලුමිට අනෙකුත් සාමාන්‍ය විදිහට විභවමාන පරිපථය සම්බන්ධ කරලා තියෙනවා. අපි මේ ප්‍රතිරෝධ පෙට්ටියට ආර් ප්‍රතිරෝධ පෙට්ටියට සුදුසු වගයක් දීලා ඉස්සෙල්ලම පරිපථයේ නිරවද්‍යතාවය පරීක්ෂා කරන්න ඕන. අපි පෙර පරිදිම පරිපථයේ නිරවත්තය පරීක්ෂා කරන්නේ සර්පණ අතුර විභවමානකම් වම් කෙළවරේ දකුණු කෙළවරේ තියන්න ඕනේ. එම තැබුවම ගැලුම් නිරුත්ක්‍රමණය බින්දෙන් දෙපැත්තට ගමන් කරන ඕනේ. මේ අනුන පරිපථයේ නිවරදි අපි එක්වතාවක් දැක එක කරන ආකාරය. ඉන්පසුව කැපිටල් ආට අගය දීලා විභවමානකම් වේ තැනින් තැන සර්පණ අතුර තබමින් ගිහිල්ලා අපි සන්තුලන අවස්ථාව ලබා ගන්නවා. එතනදී පෙර පරිදිම ගැලුම් නිරුත්ක්‍රමණය ආරසකන ක්‍රියාමාර්ග අපි අනුගමනය කරන්න ඕනේ.
මුලින්ම ගැල්වමීටරය හා සම්බන්ධ වන කිලෝම එකේ ප්‍රතිරෝධය ම නැවතත් ඒ පැහැදිලි කළ දෙන්නම්. මේ තිබෙන්නේ ඒ කිලෝම එකේ ප්‍රතිරෝධය ගැල්වමීට තමඟ සම්බන්ධලා තිබෙන බලන්න ඊට සමාන්දර ගත සුවිචය මේ තියෙන්. අපි ආසන්න සන්තුලන ළඟාවන තෙක් මේ පේනුව ගලවල තියෙන්නේ. ඒක ඔබට වෙනමත් මේ දැකන්න පුළුවන් මේ පේනුවත් කළ තියෙනවා. ආසන්න සන්තුලන පැමිණීමෙන් පසු නිවැරදි සන්තුලන ලබා ගැනීමේදී මේ පේනුව මෙයාකට සම්බන්ධ කරන්න ඕන. ඒවට ගැලමිට ආරසා සහිතව අපිට නිවැරදි සන්තුලන දෙක ලබා ගන්න පුළුවන්. අපි මේ පරීක්ෂණයේදී ප්‍රස්ථාරයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපිට ඛණ්ඩාංග කීපයක් ගන්න ඕන. ඛණ්ඩාංග කීපයක් ගැනීමට අපිට විචල්‍යයන් අවශ්‍ය වෙනවා. එතන අපිට ස්වායත් විචල්‍යයක් පරායත් විචල්‍යයක් වන ප්‍රස්ථාරයක් අඳින්න. එතනදී අපි ස්වායත් විචල්‍ය වශයෙන් කැපිටල් ආර් ප්‍රතිරෝධ පෙට්ටිය අගය අපිට වෙනස් කරන්න පුළුවන්. කැපිටල් ආර් ප්‍රතිරෝධ පෙට්ටියට විවිධ අගයන් දෙමින් අපි නැවත නැවතත් පරීක්ෂණ සිදු කළ සන්තුලන දෙක ලබා ගන්න. හැබැයි මෙහිදී මේ කැපිටල් ආට අපි කොහෙත්ම කුඩා අගයන් ඕම් පහට පමණ අඩු අගයන් යොදා ගන්න උචිත නැහැ. මක් නිසාද මේ විභවමාන පරීක්ෂණයේදී අපි මෙහිදී කැපිටල් ආර්ට අඩු අගයන් යොදාගත්තොත් මේ පරීක්ෂණ පරිපථයේ වෙනම ගලන ධාරාව වැඩි වෙලා මේ කෝෂය විසර්ජනය වෙන්න පුළුවන්. මේ කෝෂය විසර්ජනොත් මේ කෝෂයේ විද්‍යුජ්ජාමක බලය වෙනස් වෙනවා. කෝෂයේ විද්‍යුජ්ජාමක බලය වෙනස් වුනොතින් අපේ ගණන කිරීම වරදිනව විද්‍යුජ්ජාමක බලය නියතව තියෙනවා. සා කැපිටල් ආර්ට අපි බොහොම අඩු අගයන් තෝරන්නේ නැතුව සාමාන්‍ය වැඩි අගයන් තෝරගන්නෝ කෝෂයත් විද්‍යුජ්ජාමක බලය වෙනස් නොවි නිවැරදි පාටංග ලැබෙන. දැන් අපි බලමු මෙහිදී අපිට ලැබෙන නැවතත් ඔබට මේ සකස් කරපු ආකාරය බලා ගන්න පුළුවන්. මේ තිබෙන්නේ සම්බන්ධ කළ තිබෙන ආකාරය. දැන් අපි බලමු ගණනය කරන ආකාරය. VAC විභවාන්තරය AC විභවාන්තරය කියලා මම සඳහන් කරේ විභවමාන සන්තුලනයෙන් ලැබෙන දිග. VPQ කියන්නේ පරීක්ෂණ පරිපථයේ අපි යොදාගත් අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීමට අවශ්‍ය කෝෂයේ විභවාන්තරය. දැන් මේ තිබෙන්නේ විභවමාන අපිට ලැබෙන විභවාන්තරය V සමාන KL කියන එක. KL විභවාන්තරය විභවමාන විභවාන්තරය. ඊට පස්සේ ප්‍රතිරෝධ පෙට්ටියේ දෙකල විභවාන්තරය තමයි, එහෙම නැත්නම් කෝෂයේ අග්‍රිභවාන්තරය තමයි අපි IR වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. මේ විභවාන්තර නැවත සැරයක් අපි බැලුවොත් බලන්න මේ VAC කියලා කියන්නේ මේ විභවමානෙ තියෙන විභවාන්තරය, VPQ කියලා කියන්නේ මෙතන විභවාන්තරය. බලන්න මේ P හා Q අතර විභවාන්තරය අපිට මේ ලියන්න පුළුවන් මේ යට මාර්ග ඔස්සේ IR ගුණිතය වශයෙන්. PQ අතර විභවාන්තරය කියන්නේ IR ගුණිතය. මෙතින් මේ IR ගුණිතය. ඊට පස්සේ මෙතන මේ අපිට කැපිටල් I කියන එක සොයන්න පුළුවන් මේ පරීක්ෂණ පරිපථයේ කර්චොප් දෙක නියම දාලා. මේ පරිපථයේ කර්චොප් දෙක නියම යදුවටින් අපි විද්‍යුජ්ජාමක බලයෙන් I කිය E සමානයි කැපිටල් I වාරයක් මේ ප්‍රතිරෝධ දෙකක් තියෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධය මේ කැපිටල් R ප්‍රතිරෝධය. මේ දෙන එකතුව ගත්තම මේ පරිපථයේ මුළු ප්‍රතිරෝධය එනවා. එතනින් අපිට I හොයන්න පුළුවන් E බෙදීම R ධන R කියලා. එමාගේ ඉහත අගයට ආදේශ කරාම බලන්න අපිට ලැබෙන සම්බන්ධය මොකද්ද කියලා. බලන්න මේ තියෙන්නේ KL සමානයි IR ගුණිතය. මේ තිබෙන පරීක්ෂණ පරිපථයේ කර්චොප් දෙක නෙමෙයි දුවාම E සමානයි වාරයක් ආර්ධනාර් එතනින් I සොයාගත්තා. I ආදේශ කළා අපි මේක සුළු කරනවා. ඒ සුළු කිරීමේදී ස්වායත් විචල්‍ය ප්‍රතිරෝධ පෙට්ටිය අපි වෙනස් කරනාගේ X අක්ෂයට ගත්තා. එකයට L Y අක්ෂයට ගත්තා. එවිට Y සමාන MX දන ආකාරයට මේ සුළු වෙලා තියෙනවා. ප්‍රස්ථාරයක් ඇඳහම අපිට ලැබෙන ප්‍රස්ථාරයේ හැඩය ධන අනුක්‍රමණයක් ධන අන්තඛණ්ඩයක් තියෙන ප්‍රස්ථාරයක් ලැබෙනවා. මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයාගන්න පුළුවන් අපිට. ඒ වගේම අපිට අන්තඛණ්ඩයක් හොයන්න පුළුවන්. බලන්න අනුක්‍රමණයෙන් අපිට ලැබෙන්නේ R K බෙදීම E. අන්තඛණ්ඩයෙන් අපිට ලැබෙන K බෙදීම E. අනුක්‍රමණය අන්තඛණ්ඩ බෙදුවා නම් මේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අපිට ගණනය කරගන්න පුළුවන්. මේ තමයි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සොයන පරීක්ෂණය. පළවෙනි පරීක්ෂණය අපි ඉක්මනින්ම බලමු. මේ ආශිතව තියෙන දෙවෙනි පරීක්ෂණයත් සිදු කරගන්න. දැන් අපි V
විභවමාන භාවිතයෙන් අපේ උසස් පෙළ විසින්නේසට අදාළ දෙවැනි පරීක්ෂණය ප්‍රතිරෝධ දෙකක් සංසන්දනය කිරීම සලකා බලමු. මේ තිබෙන්නේ ප්‍රතිරෝධ දඟර දෙකක්. මේ ප්‍රතිරෝධ දඟර දෙකේ ප්‍රතිරෝධ සංසන්දනයක් කරන්න හදමු. මේ තියෙන ප්‍රතිරෝධ දඟර දෙක. ඒ සඳහා ඉස්සෙල්ලම පරිපථය සකස් කරන ආකාරය අපි සලකා බලමු. දැන් මේ ඔබ තිරය දකින්නේ එම ප්‍රතිරෝධක සම්බන්ධක ආකාරය. මේ තියෙන R1, R2 ප්‍රතිරෝධක. මේ පරීක්ෂණ පරිපථය යට තිබෙන්නේ. මේ උඩ තිබෙන්නේ විභවමාන පරිපථයේ පෙර පරිදිම. අනිකුත් සකස් කිරීම් ගැල්වන් මිටය, ගැලමිර ආරසකය, සර්පණ යතුර, එහෙම නැත්නම් රූටණය පෙර පරිදිම සම්බන්ධ කරලා තිබෙනවා. R1, R2 වරහා පවතින විභවාන්තර විභවමානයෙන් සන්තුලනය කරලා එම සන්තුලන දිග ඇසුරෙන් R1, R2 අතර සංසන්දනයක් කරන තමයි දැන් අපි බලාපොරොත්තු වෙන්නේ. මේ පරිපථ සටහන ප්‍රායෝගිකව සම්බන්ධ කර තිබෙන ආකාරය ඔබට මම දැන් පෙන්වුම් කරන්න. සාමාන්‍ය ඉදිරි විභවමානය, මේ තිබෙන විභවමානය, EMM ලැකියුමිලේටරය, ඒට සම්බන්ධ සුවිචය මේ ආකාරයට පේන අතර තිබෙන. දැන් මේ තමයි සංසන්දනය කිරීමට අවශ්‍ය ප්‍රතිරෝධ දඟර දෙක. මේ තිබෙන එක ප්‍රතිරෝධයක්, මේ තියෙන අනිත් ප්‍රතිරෝධය. එයට අපි වෙනම ප්‍රතිරෝධ පෙට්ටියක් සම්බන්ධ කරලා තිබෙනවා. මේ තිබෙන ප්‍රතිරෝධ පෙට්ටිය. මෙතන තිබෙන ප්‍රතිරෝධ පෙට්ටියක තිබෙනවා අනන්තය සඳහන් වූ ඇති පේනුවක්. මම හිතන්නේ ඔබට දැක ගන්න පුළුවන් දැන්. මේ තියෙන අනන්තය සඳහන් කළ පේනුව. ඒ සූචියක් වශයෙන් අපිට යොදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පරීක්ෂණය සිදු කරන විට මේ පේනුව අපි අනිවාර්යයෙන්ම නිවරදුව සම්බන්ධ වී තිබේදයි බලන්න ඕන. නැත්නම් මේ කුමන පේනුව ඉවත් කරත් මෙතන අනන්ත ප්‍රතිරෝධයක් ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රතිරෝධ පෙට්ටියක මේ ඉවත් කරන ලද පේනුවල එකතුව තමයි ක්‍රියාකාරී ප්‍රතිරෝධ වෙන්නේ. දැන් මේ අවස්ථාවේදී ඕම් 20, ඕම් 2 ප්‍රතිරෝධක මම ඉවත් කරලා තියෙනවා. ඒතර ක්‍රියාකාරී ප්‍රතිරෝධය 22යි. නමුත් මම වැරදිලා හරි මේ අනන්ත පේනුව ගලවලා තිබුණොත් ප්‍රතිරෝධය අනන්තයි. ඒ නිසා පරීක්ෂණය පෙර අනිවාර්යයෙන් මේ පේනුව සම්බන්ධ කරන්න ඕන. දැන් ක්‍රියාකාරී ප්‍රතිරෝධය මෙතන 22යි, 20යි, 22යි. අපිට තවත් පේනුවක් ගලවන්න පුළුවන්. තවත් ඕම් 20 පේනුවක්. ඒතර 20 2යි, 40යි, 42යි. ඒ විදිහට අපි මේ ප්‍රතිරෝධය ක්‍රියාත්මක කරවන්න පුළුවන්. විවිධ ප්‍රතිරෝධ සඳහා පරීක්ෂණ නැවත සිදු කරන්න පුළුවන්. අපි මේ ප්‍රතිරෝධ දඟර දෙකේ එක් දඟරයක් කරහා, මේ තිබෙන එක දඟරයක්, එක් දඟරයක් කරහා ඉස්සෙල්ලම සන්තුලනය ලබා ගන්න. ඊට පසුව මේ දඟර දෙකම හරහා සන්තුලනය අපි ලබා ගන්න. මේ සඳහා අපි තවත් එක වැදගත් උපකරණයක් භාවිතා කරනවා. ඒ තමයි දෙමන් යතුර, 2-way key කියලා කියනවා. මේ ඔබ දකින්නේ දෙමන් යතුර. මේ යතුර අපිට පුළුවන් මේ පැත්තට සම්බන්ධ කරන්න. මේ දැන් මේ පැත්ත වැඩ කරන්න. මේක මේ පැත්තට සම්බන්ධ කරා, මේ පැත්ත වැඩ කරනවා. දැන් හොඳට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ දෙමන් යතුර. මේ පැත්තට සම්බන්ධ කරා මේ ප්‍රතිරෝධය පමණයි වැඩ කරන්න. මේ ප්‍රතිරෝධය හරහා පවතින විභාන්තර විභවමානෙන් තුලනය කරන්න පුළුවන්. මේ පැත්තට සම්බන්ධ කරා ප්‍රතිරෝධ දඟර දෙකම හරහා අපිට අදාළ සන්තුලනය ලබා ගන්න පුළුවන්. දැන් බලන්න පරිපථ සටහනේ ඔබට දැක ගන්න පුළුවන් මේ තිබෙන්නේ Y. මේ දෙමන් යතුර Yට සම්බන්ධ කරාම R1 ප්‍රතිරෝධය හරහා පමණයි සන්තුලනය වෙන්නේ. දෙමන් යතුර Zට සම්බන්ධ කරාම, මේ තිබෙන්නේ Zට සම්බන්ධ කරාම මේ R1 R2 දෙකම හරහා සන්තුලනය අපිට ලබා ගන්න පුළුවන්. එලෙස සන්තුලනය ලබා ගත්තට පස්සේ අපිට ගණනය කිරීම සිදු කරන්න පුළුවන්. නැවතත් ඔබට තිරයේ දිස්සෙනවා මේ ප්‍රතිරෝධ සම්බන්ධ කළ තියෙන ආකාරය. නැවතවතාවක් බලන්න. නැවතත් සමීප රූපයක් තියෙන ඔබට හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. ප්‍රතිරෝධ දඟර හා දෙමන් යතුර විභවමාන පරිපථය පවතින ආකාරය. දැන් බලන්න කේ දෙමන් යතුර Yට, ඒ කියන්නේ R1 ප්‍රතිරෝධයට පමණක් අපි යොදා සන්තුලන ලබා ගත්තාම
AC අතර විභාන්තරයයි XY අතර විභාන්තරය සමාන AC අතර විභාන්තරයක විභවමානයේ ලැබුණු සන්තුලන දෙකට ලැබෙන විභාන්තරය මේ XY කියලා කියන්නේ R එක හරහා විභාන්තරය. එවිට KL 1 සමානයි IR 1. අපිට එතනින් පළවෙනි සමීකරණ ලැබෙනවා. K දෙමන් යතුර එසට සම්බන්ධ කරාම අපිට ලැබෙන සන්තුලන ලක්ෂයේ C' කියලා ගත්තොත් VAC' කියන එක සමාන VY set. දැන් බලන්න එම සන්තුලන අවස්ථාවට සම්බන්ධ ලැබුණා KL2 සමානයි I වාරයක් R1 දන R2 කියලා අපිට දෙවෙනි සමීකරණ ලැබෙනවා. මේ සමීකරණ දෙක එකින් එක බෙදුවා නම් අපිට R1 දන R2 බෙදීම R1 ලැබෙනවා. එතන සුළු කරාම L2 සමානයි 1 දන R2 බෙදීම R1 වාරයක් L1 කියලා ලැබෙනවා. අපිට මේ ප්‍රතිරෝධ පෙට්ටියේ අගය වෙනස් කරමින් මේ තික්කන ප්‍රතිරෝධ පෙට්ටිය මේ අගය වෙනස් කරමින් පරිසෙන් අපිට නැවත නැවත සිදු කරන්න පුළුවන්. නැවත නැවත සිදු කරාම අපිට විවිධ L1 අගයන් විවිධ L2 අගයන් ලැබෙනවා. එම අගයන් X අක්ෂය හා Y අක්ෂය වශයෙන් තෝරාගෙන ප්‍රස්ථාරයක් අඳහම අපිට මූල අක්ෂය හරහා ගමන් කරන සාලික ප්‍රස්ථාරයක් ලැබෙනවා. මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සොයාගත් විට එමගින් අපිට මේ ආකාරයට ගණනය කරගන්න පුළුවන් R2 බෙදීම R1 කියන එක. එතනින් ප්‍රතිරෝධක සංසන්දනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට විභවමානයක් සම්බන්ධයෙන් අපිට ඉතාමත්ම වැදගත් කරුණු කීපයක් තියෙනවා. විභවමාන පරීක්ෂණ සිදු කරනකොට සමහර අවස්ථාවලදී අපිට සන්තුලනයක් ලබා ගන්න බැරි අවස්ථා ලැබෙනවා. ඒ සන්තුලනයක් ගත නොහැකි අවස්ථා අපි වෙනම හඳුන ගන්න ඕන. අපිට යම් සන්තුලනයක් ගන්න බැරි වුණොත් අපි විභවමානේ පරීක්ෂා කරන්න මොන කරුණුද කියන එක. පළවෙනි එක තමයි විභවමාන පරිපථ කෝෂයේ ධනාග්‍රයත් පරීක්ෂණ පරිපථ කෝෂයේ ධනාග්‍රයත් අනිවාර්යයෙන්මකට සම්බන්ධ වෙන්න ඕන. මේ කෝෂවල අග්‍ර ධන ඍණ මාරු වෙලා සම්බන්ධ වුණොත් අපිට කිසිත් සන්තුලනයක් ලබා ගන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් පළවෙනි එක විභවමාන පරිපථයේ ධනාග්‍රයට පරීක්ෂණ පරිපථ කෝෂයේ ධනාග්‍රය සම්බන්ධ විය යුතුමයි. එක එක. දෙවෙනි එක අපි මනින් යන විභවාන්තරය මුළු විභවමාන කම්බි විභවාන්තරයට වඩා වැඩි වුණොත් අපිට කවදාවත් සන්තුලනයක් ගන්න බෑ. මම සාමාන්‍යයෙන් කිව්වා විභවමාන පරිපථයට අපි දෙන්නේ 2 වෝල්ට් පමණ විභවාන්තරයක්. අපි මනින් යන විභවාන්තරේ වෝල්ට් 3ක් වුණොත් වෝල්ට් 2කින් අපිට වෝල්ට් 3ක් සන්තුලනය කරන්න ලැබෙන්නේ නැහැ. එනම් මනින් යන විභවාන්තරය අනිවාර්යයෙන්ම මුළු විභවමාන කම්බි විභවාන්තරයට වඩා අඩු වගයක් වෙන්න ඕන. ඒ අවස්ථා දෙකම නිවැරදි නම් අපිට සන්තුලනය ගන්න පුළුවන්. ගන්න බැරි ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි පරිපථයේ නිරවද්‍යව සම්බන්ධ කළ නැහැ. කොහරි අපි වරද්දලා වැරදි ලක්ෂයකට යම් ගැට ගැසීමක් කළා තියෙනවා. ඒතර වැරදි ලෙස සම්බන්ධ කිරීම නිරවද්‍යව සම්බන්ධ වී නොතිබීම. ඊළඟ එක තමයි පරිපථයේ ලක්ෂ දෙකක් ලොහුවත් වී තිබීම. පරිපථයේ යම් ලක්ෂ දෙකක් ලොහුවත් වෙලා තියෙනවා. ඒ ලොහුවත් වුණත් අපිට නිවැරදි සන්තුලනය ලබා ගන්න බෑ. පැහැදිලිනේ? එතකොට සන්තුලනයක් ගන්න බැරි අවස්ථා අපි කීපයක් වුණා. ධනට ධන සම්බන්ධ වී නොතිබීම, මනින් යන මුළු විභාන්තරය විභවමාන කම්බි විභාන්තරයට වඩා වැඩි අගයක් වීම, ඊට පස්සේ පරිපථයේ නිරවද්‍යව සම්බන්ධ වී නොතිබීම, පරිපථයේ විසන්ධි වී තිබීම, කොහේ හරි ගැළවිලා පරිපථයේ විසන්ධි වී තිබෙන්න පුළුවන්, පරිපථයේ ලක්ෂ දෙකක් ලුහුවත් වෙලා තියෙන්නත් පුළුවන්. ඔය කරුණු පහ තමයි අපිට සන්තුලනය ගන්න බැරි අවස්ථාවෙන්. ඒ සන්තුලනය ඒ අවස්ථා නිවැරදිව අපි සිදු කරන්න පුළුවන් නම් අපිට ඕන වෙලාවක විභවමානකින් සන්තුලනයක් ගන්න පුළුවන්. ඒ කරුණු පහත් ඉතාමත් වැදගත් වෙනවා විභවමානය සම්බන්ධයෙන්. එමනම් මම හිතන්නේ අද දින වැඩසටහන අපිට යොමුලා තියෙන කාල සීමාව ඉවරයි. ජාති රූපහණි වෙනුවෙන් ජාති පාසල වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගී වූ ඔබටත් ඒ වගේම ජාති රූපහණි ඔස්සේ මේ නරඹන සියලු උසස් පෙළ හදාරන දූ දරුවන්ටත් බොහොමත්ම ස්තුතිවන්ත වෙමින් මෙවර විභාගයෙන් අප අද මේ විස්තර කරන ලද කොටස් වලින් වලට උත්තර ලියන්න හැකියාව ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දිනට අපගේ වැඩසටහන සමාප්ත කරනවා. නැවතත් මේ වැඩසටහන අපි ඉදිරි දිනකදී හමුවීම බලාපොරොත්තු වෙමි.